කළුතර දකුණු ප්‍රදේශයේදී පසුගිය මාර්තු 10 වනදා මුද්‍රරථයකින් ගමන් කරමින් සිටි ව්‍යාපාරිකයෙකුට හා ඔහුගේ සහෝදරයාට පහර දීමක් සිදුව තිබුණා. ඔවුන් පවසන්නේ දොළොස් දිනකකින් පමණ සමන්විත කණ්ඩායමක් පැමිණ පහර දීම සිදු කර ඇති බවයි. මම ගෙදරින් පිටත් වෙලා මීට 200ක් විතර එනකොට කාර් තුනක් ඇවිල්ලා මගේ කාරේ කරස් කරලා ඉවරලා දොළොස් දිනක් විතර එළියට ආවා. ඒ ඇවිල්ලා ඉවරලා මගේ කාර් එක දොරාරින්න කියලා පොල්වලින් මගේ කාර් එකට ගැහුවා. එතකොට එක්කෙනෙක් එයාලින් ඉන්නේ මට පිස්ටල් එකක් පෙන්වලා කිව්වා මගේ දොරාරින්න කියලා. අන්ලොක් කරන වෙලාවේ මගේ මල්ලිගේ පැත්තෙන් දොරාරින්න කිව්වා. මල්ලි අකුණ පොල් වලින් ගැහුවා. මගේ දොරත් දැල්ලා මට පහරවල් 3-4ක් ගැහුවා මගේ මූණට. ඒක ගන්න අවස්ථාවේ මගේ කරෙන් දිපි චේන් එකත් එංගල එකත් ගලවලා ගිහලා තිබ්බා. එම අවස්ථාවේ පහර කැමර ලක්පු ව්‍යාපාරිකයා ගමන්ගත් මෝටරයේ තිබූ රුපියල් ලක්ෂ 12ක පමණ මුදලක්ද එම කණ්ඩායම පැහැරගෙන ගොස් තිබෙනවා. අනතුරුව ප්‍රමුඛ පුද්ගලයන් වෙත ලබා දෙන දුරකථන අංකයේ සඳහන් නොවන නෝකෝල ID ලෙස සඳහන් දුරකථන අංකයකින් අදාළ ව්‍යාපාරිකයාට පුද්ගලයෙකු විසින් තර්ජනය කර ඇත්තේ පොලිසියට ඒ පිළිබඳව පැමිණිලි නොකරන ලෙසට බල කරමින්. ඊපස්සේ මම පොලිසියට යන්න ගියාම ඒගොල්ලෝ කිව්වා එන්න එපා. ආ මගදී ආවොත් එම මරණ කියලා. මට දවසින් දවස එන මරණ තර්ජන කෝල් මේ තියෙන එකක් තමයි. ඒකකට නම්බර්ස් නෑ නෝකෝල ID කියලා තමයි වැටෙන්නේ. පසුව ඒ පිළිබඳව කළුතර දකුණු පොලිසියට අදාළ ව්‍යාපාරිකයා පැමිණිල්ලක් ගොනු කළද එහිදී ඔවුන්ට අත් වූ ඉරණමයි මේ. කළුතර දකුණු එච්.ඒ. මාත්‍රික පාන්දරට කෝල් එනවා. මොකද මට එන්න කියලා මේ පැමිණිල්ලට කටුත්තර ලබා ගන්න කියලා පාන්දර 4ට විතර මේ දින ඒ කතා කරපු ඇමතුමත් තමයි. කළුතර දකුණු පොලිසිය එදා උදේ විමර්ශනයට ආව ඒ හැරි කැමරා චෙක් කරන්න කියලා ඒත් මට කිසි දෙයක් පෙන්වන්නේ නැහැ. තාමත් පොලිසියෙන් කිසිම ක්‍රියාමාර්ගයක් මේකට අරගෙන නැහැ. නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙතික් ඔවුන්ට සාධාරණයක් ඉටු වී නැහැ. මම කියන්නේ පොලිසිය ලොකු මහතේ ස්පිතාලෙන් එක්කනේ එයා එන මට කිව්ව කටුත්තර වෙනස් කරන්න. මට ටිකට් කැපුවල දෙන්න ගිහින් හැංගේ හැංගිලාම දවස් තුනකින් ඇවිල්ලා ඇඩ්මිට් වෙනවා. අර එයා බැලුවේ මාව නම ගාවලා කටුත්තර දෙක වෙනස් ඒ දෙක මාරු කරන්න කිව්ව මට කොටත් එයා බලපෑම් කළා. පොලිසිය මොකද කරන්නේ කියන්නේ ඒගොල්ලෝ ලොකු බලයක් තියෙන කට්ටිය. ඒගොල්ලෝ අපේ ගමේ අපේ කළුතර මාරු විදිහට හොල්ලන් ඉන්න කට්ටිය. අපිට බයස අපේ ජීවිතේ මොනවා හරි කරයි කියලා.